ප්‍රශ්නාංක 43යි. මොන සමාගමකිනුම් කරණයෙන් වගේම ප්‍රශ්නේ අහන්නේ නේද? 2019 331 දිනට සමාගමක ප්‍රකාශ කළ ප්‍රාග්ධනය රුපියල් 20 බැගින් වූ කොටස් 60,000කින් සමන්විතයි කියලා කියනවා. හරිද? සමාගම ගිණුම් කරණයෙන් අහන්නේ දරුව ප්‍රශ්නය 2020 මාර්තු 31 දිනේ අවසන් වර්ෂයේ තුලදී සෑම කොටස් දෙකකටම එකක් බැගින් රුපියල් 20 බැගින් ප්‍රතිස්ථාවක් යටතේ සමාගමේ සංචිත ප්‍රාග්ධනිත කළා. සංචිත ප්‍රාග්ධනිත කරනවා කියන එකට වාගේ කුරුකුරුදු වචනේ තමයි. ප්‍රසාද කොටස් නිකුත් කළා කියන එක හැබැයි විභාගයේ සංචිත ප්‍රාග්ධනිත කළා කියන වචනේ දෙනවා තමයි. හරි. පසුව සෑම කොටස් තුනකටම දරෝනේ හයිලයිට් වෙන්න ඕනේ පසුව. ඒ කියන්නේ අර සංචිත ප්‍රාග්ධනිතත් කළාට පස්සේ ගොඩක් අය වරද්ද කරන තැන පසුව. සෑම කොටස් තුනකටම එකක් වනසේ රුපියල් 20 බැගින් වූ හිමිකම් නිකුතුවක් කරා. හරි. ප්‍රසාද නිකුතුවකදී වෙන්නේ පවත්නා සංචිත පදනම් කරගෙන ඉන්න කොටස් හිමියන්ට නොමිලේ කොටස්. පවත්නා සංචිත පදනම් කර ගනිමින් එතකොට ඔයාගේ විශේෂ නිර්දේශය තුළ දැන් කතා කරන්නේ මෙහෙමනේ කොටස් ප්‍රාග්ධනයයි සංචිත ප්‍රාග්ධනයයි කියලා කොටස් දෙකක් තියෙනවා ප්‍රධාන වශයෙන් සමාගමක හිමිකම කොටස් දෙකයි හරිද සංචිත ප්‍රාග්ධනයයි කොටස් ප්‍රාග්ධනයයි ඔයාගේ විශේෂ නිර්දේශය තුළ කොටස් ප්‍රාග්ධනය කියලා කතා කරනවා සාමාන්‍ය කොටස් හරිද සංචිත ප්‍රාග්ධනය කියලා කතා කරනවා දරුවනේ ප්‍රත්‍යාගනන සංචිත පොදු සංචිත සහ රඳවාගත් ලාභය ওই ටික කතා කරනවා හරිද ඔයගෙන් ප්‍රශ්නය අහනවා සංචිත ප්‍රාග්ධනිත කිරීමෙන් සහ හිමිකම් නිකුතුවෙන් පසු ප්‍රකාශ කළ ප්‍රාග්ධනය කොච්චරයිද කියලා අහන්නේ ඒකනේ මෙන්න මේ ටික අහන්නේ සාක්කෝ ප්‍රාග්ධනය කොච්චරයිද කියලා අහන්නේ හරිද එතකොට දැනට තියෙනවා මාර්තු මාසේ 2019 මාර්තු 31 වෙනිදා තියෙනවා 2019 331 වෙද්දි තියෙනවා අහන්නේ 2023 31ට 2020 මාර්තු 31 වෙද්දි තියෙනවා දරුවෝ කොටස් 60,000යි කොටසක් කීය ගන්නද රුපියල් 20 ගානේ තියෙන කියනවා එතකොට ඔයා ගන්න වටිනාකම නෝ වාට ලක්ෂ 12ක් තියෙනවා කොටස් ප්‍රාග්ධනය කවදද මෙන්න මෙතන කොටස් ගණන නම් 60,000යි හරිද කොටස් ගණන 60,000යි කොටසක් රුපියල් 20 ගානේ 2019 331කට කොටස් ප්‍රාග්ධනය තියෙනවා කියද ලක්ෂ 12. ඊළඟ කාරණය හරිද? ඊළඟ කාරණය 2020 331 ගේ අවසන් වර්ෂය තුරදී සෑම කොටස් දෙකකටම එකක් ගානේ. දරුවෝ කොටස් දෙකකට එකක්. 2020 331 ගේ අවසන් වර්ෂය තුරදී කොටස් දෙකකට එකක්. ඒ කියන්නේ අර තියෙනවනේ 60,000ක් කොටස් දෙකක් තියෙන මිනිස්සෙට එක කොටසක් නිකන් දෙනවා. නෝ කොටස් 60,000ක් තියෙන කොට අපි කොටස් කීයක් නිකන් දෙන්න ඕනද කියලා අහනවා කොටස් කීයක් දෙන්න ඕනද 30,000ක් දෙන්න ඕන. ඊගෙන ප්‍රසාද කොටස් විදිහට කීයක් දෙන්න ඕනද කොටස් 30,000ක් දෙන්න ඕනද. හරිද? සෑම කොටස් දෙකකටම එකක් බැගින් රුපියල් 20ක් බැගින් වූ ප්‍රතිස්ථාවක් යටතේ සමාගම සංචිත ප්‍රාග්ධනිත කරා. සංචිත ප්‍රාග්ධනිත කරා. ප්‍රාග්ධනිත කරනවා සංචිත ප්‍රාග්ධනිත කරනවා කොටස් විදිහට නම් 30,000ක් නේද? මේ නිකුත් කරන ප්‍රසාද කොටස් සංඛ්‍යාව 30,000යි. හරිද කොටසක් කියද කොටස් කරන 30,000යි කොටසක් රුපියල් 20යි කියන්නේ වටිනාකම වෙනවා කියලා දරුවනේ ලක්ෂ 6ක් එනවා කොටස් ප්‍රාග්ධනය තමයි වැඩි වෙනවා කියකින්ද ලක්ෂ 6ක සංචිත ප්‍රාග්ධනය මොකද වෙන්න ඕනේ අඩු වෙන්න ඕනේ ඇයි ප්‍රසාද කොටස් නිකුතුවකදී වෙන්නේ පවත්නා සංචිත පදනම් කර ගනිමින් ඉන්න කොටස් හිමියන්ට නොමිලේ කොටස් දෙනවා ඒතර සංචිත ප්‍රාග්ධනය අඩු වෙනවා කොටස් ප්‍රාග්ධනය මොකද වෙන්නේ? වැඩි වෙනවා. හැබැයි අපෙන් අහන්නේ මොකද්ද? කොටස් ප්‍රාග්ධනයට මොකද වෙන්නේ කියලා නේද? නතර වෙන්නේ මුලින්ම තිබ්බ කොටස් ප්‍රාග්ධනයේ ලක්ෂ 12යි ඔන්නතරෝ සංචිත ප්‍රාග්ධනිත කළා නින්දා සංචිත ප්‍රාග්ධනිත කළා හින්දා කොටස් ප්‍රාග්ධනය තව වැඩනවා කියකින්ද ලක්ෂ 6කින්. හරි. ඊළඟ කාරණය. ඊළඟ කාරණය පසුව සෑම කොටස් තුනකට මේකක් වෙනසේ හිමිකම් එක්කුවක් කරාලු. පසුව ඒ කියන්නේ මුලින්ම කොටස් තිබ්බ 60,000යි ප්‍රසාද කොටස් නිකුත් කළා 30,000යි සියල්ල කරාට පස්සේ නැවත හිමිකම් නිකුතුවක් කරනවා දැන් අපි හොවන්න ඕනේ පෙරවැඩ අංක දෙකෙන් කීයක් හිමිකම් කොටස් නිකුත් කරාද කියලා පසුව ඒ කියන්නේ ආරම්භක කොටස් 60,000ක් තිබදරුව ප්‍රසාද කොටස් 30,000ක් නිකුත් කරානේ ඒක ඔක්කොම දැන් මේ වෙද්දි තියෙන කොටස් 90,000ක් කොටස් 90,000ක් තියෙනවා
ප්‍රතිපත්තිය තමා සෑම කොටස් 3කටම එකක් නේද සෑම කොටස් 3කටම එකක් හිමිකම් කොටස් විදියට දෙනවා 3කට 1යි නම් 90000 දෙන්න ඕනේ හිමිකම් කොටස් කීයද 30000ක් දෙන්න ඕනේ කොටසක් කීයද 30000යි හිමිකම් කොටසක් කරු රුපියල් 20යි ඒතර වටිනාකම වෙනවා කීයද එතනත් ලක්ෂ 6ක් වෙනවා එරවගෙන් අහනවා 23යි 30ක වෙති සමස්ත කොටස් ප්‍රාග්ධනය කීයද කියලා අහනවා මුලින්ම තිබ්බ ලක්ෂ 12යි මුලින්ම තිබ්බ ලක්ෂ 12යි ප්‍රසාද කොටස් නිකුත් කරා ලක්ෂ 6යි හිමිකම් කොටස් නිකුත් කරා ලක්ෂ 6යි සමස්ත එකතු වෙනවද රු ලක්ෂ 24ක් තියෙනවා මොනවද කොටස් ප්‍රාග්ධනය හරිනේ ඔය ප්‍රශ්නේ අහන්න පුළුවන් එක විදියක් මම සරලම ක්‍රමෙන් අහුවා ඊළඟ ක්‍රමය අපි හිමිකමට සිදුවන බලපෑම නේද? වාගෙන් ආවේ මෙන්න මේ කොටස් ක්‍රම දෙකර නිකුත් කරලා පස්සේ හිමිකමට සිදුවන බලපෑම. හරි. හිමිකමට සිදුවන බලපෑම මොනවා ගැනව ගන්නට? මුලින්ම කොටස් ප්‍රාග්ධනයේ ලක්ෂ 12ක් තියෙනවා. ප්‍රසාද කොටස් නිකුත් කළොත් හිමිකම මොකද වෙන්නේ? ඔව්. මෙතන ඉන්නවා මම අසන්නට උත්තර දෙනවා වෙනසක් නොවේ හරියටම හරි. හරිද? වෙනසක් වෙන්නේ නැහැ. ඇයි හිමි කියන්නේ? ඔව්. එයාලා කියනවා මෙහෙම ප්‍රසාද කොටස් නිකුත් කරාට පස්සේ සංචිත ප්‍රාග්ධනය අඩු වෙනවනේ නේ සංචිත කියන හිමිකම අඩු වෙනවනේ නේද සාකෝ කියන හිමිකම මොකද වෙන්නේ වැඩි වෙනතර මෙයා අඩු වෙලා මෙයා වැඩි වෙනවා කියන හිමිකමට බලපෑමක් තියෙනවද හරියට තර්ක ඉගෙන ගන්න හිමිකමට බලපෑමක් නැහැ ඊළඟ කෙනා කවට යනවා නැතරු මෙයා හින්දා හිමිකමට බලපෑමක් නැහැ හිමිකම් නිකුතෝ කියනවා මොකද මේ හිමිකම් නිකුතෝ කිව්වේ ඉන්න කොටස් හිමියන්ටම තමයි දෙන්නේ ප්‍රසාද කොටස් එකේ දින්නේ නිකන් දුන්නනේ හිමිකම් එකේ දින්නේ. ඊදෙන ගංගවා උත්තර දෙන්නානේ. හිමිකම් එකේ දින්නේ පවත්නා වෙළඳ පොළ මිලට වඩා. මොකද්ද මේ පවත්නා වෙළඳ පොළ මිල කියන්නේ? අපේ කොටස කොටස් වෙළඳ පොළේ මාකට් වෙන වැලියු එකට වඩා. හරිද? ශ්‍යා මාකට් එකේ වා කොටසක් විකුණන ගානට වඩා අඩු ගානකට දෙනවා නම් දැනට ඉන්න කොටස් වලින් අපේ කොටස් පවත්නා කොටස් හිමියන්ට සාමාන්‍ය වෙළඳ පොළ මිලට වඩා අඩු මිලකට. කොටස් දෙනවා නම් අපි ඔකට කියනවා මොන නිකිතුවක් දරුවනේ හිමිකම් නිකිතුවක්. හරිද? ඒතර හිමිකම් නිකිතුවක් කරාට පස්සේ දරුවෝ මුදල් ශේෂය වැඩි වෙනවා. අපිට සල්ලි කොහොමවත් එනවා මුදල් හර වෙනවා. හිමිකම් නිකිතු කිරීමට බැර වෙනවා. මම ජනසරහට කියන්නේ. හිමිකම් නිකිතු අවසානයේ හිමිකම් නිකිතු කිරීමට හර කරලා මොකද වෙනවද දරුවෝ? සාකෝ කිරීමට බැර වෙනවා. සාකෝ බැර වෙනවා කියන්නේ දරුවනේ අවසාන වශයෙන් සාකෝ ප්‍රාග්ධනය මොකද වෙන්නේ? වැඩි වෙනවා. එතකොට මෙයා හින්ද සාකෝ ප්‍රාග්ධනය වැඩි වෙනවා. හරිද? එතකොට මම දරුවෝ මෙතන ලක්ෂ 12ක් තියපුවා අවසාන වශයෙන් මම මේ ප්‍රශ්නේ වෙනස් කරනවා වෙනස් කරොත් ඔයාගෙන් අහන්නේ මම කියන්නේ හිමිකමට සිදුවන බලපෑම ඇහුවොත් මෙයාගෙන් හිමිකමට බලපෑමක් සිදුන ඔය මෙයා හින්දා මොකද වෙන්නේ හිමිකම වැඩි වෙයි හිමිකම වැඩි වෙනවා කීකින් වැඩි වෙනවද ලක්ෂ 6කින් හරියට අන්ස් එක දෙන්න හරි හරිනේ දැන් මම ප්‍රශ්නේ මම පොඩක් එහාට ගියා ප්‍රශ්න උත්තරේ විතරක් නෙමෙයි ඔයාලට වැදගත් වේවි ඒ හින්දා මම මේ කියාගෙන යන්නේ ඔයා හරියට ඕන නෝට් ඩවුන් කරගන්න ඕනේ හරිනේද 44 අපි ඉක්මනට යනවාදලු මොකද ගොඩාක් පන්තිත් සාකච්ඡා කරනවා වගේ සාකච්ඡා කරන විදියක් නැහැ හේතුව තමයි කාලයත් එක්ක පොඩි ගැටුවක් තියෙනවා. බලන්නවා දැන් මේක අප්ලෝඩ් කරලා දිනුවත් මේක ලොකු ටයිම් එකක් එක්ක පොඩි ගැටුවක් තියෙනවා. පන්තිත් වගේ නිතර නිතර පැහැදිලි කරලා එහෙම බෑ ඕවා නැවත නැවත ආපස්සට ගිහින් ගිහින් බලන්න. හරිනේ? මේ වාගෙනුම් කරන සමාජ සත්කාරය. ඒක අවබෝධයෙන් බලන්න. හරි. 44 2020 මාර්තු 31 දිනේ අවසන් වර්ෂයේදී සමාගමක් රුපියල් 25 බැගින් සාමාන්‍ය කොටස් ලක්ෂ 2ක් නිකුත් කරන ලදී. මුළු මුදලම සමග කොටස් ලක්ෂ 3ක් සඳහා අයදුම්පත් ලැබිලා සමාගම කොටස් ලක්ෂ 2ක් සමානුපාතිකව විභජනය කරලා අතිරික්ත මුදල් අයදුම් කරවන්නට අවශ්‍ය යවලා. හරිද? ඔය පොදු සමාගම කොටස් නිකුත් කරන්න යද්දී ඔයා දන්නවා කොටස් සමාගම වර්ග දෙකයි දරුවෝ. සමාගම් ඉන්නවා පෞද්ගලික සමාගම් ඉන්නවා පොදු සමාගම් ඉන්නවා පෞද්ගලික සමාගමක් කොටස් නිකුත් කරද්දී ප්‍රසිද්ධිය නිකුත් කරන්න බැහැනේ ඒ හින්දා ඒගොල්ලෝ නිකුත් කරේ කොටස් 50යි නම් අයිතුම්පත් වෙන්නේ කොටස් සියද 50කටම තමයි හරිද හැබැයි පොදු සමාගමක් කොටස් නිකුත් කරද්දී ආ ප්‍රසිද්ධිය කොටස් නිකුත් කරන්න ඕනේ ඒ කියන්නේ ශ්‍යාම අංකට ගිරිට ඔයාගේ ශ්‍යාස් විකුණන්න පුළුවන් එහෙම විකුණද්දී අපි නිකුත් කරන බලාපොරොත්තු වෙන ලක්ෂ 2ක් වෙන්න පුළුවන් අපෙන් එනවා ඇප්ලිකේෂන් සමහරවිට කොටස් ලක්ෂ 3කට 4කට ඒ වගේ අවස්ථාවක් අපට තියෙනවා. හරිද? මේකත් එක මම ඔයත් එක්ක සාකච්ඡා කරනවා සමාගම කොටස් නිකුත් කිරීමේ ජනසරහන් ටික. බලමු.
ඔයාලට කියනවා සමාගම නිකුත් කරන්න බලාපොරොත්තු වෙන්නේ කොටස් ලක්ෂ 2යි. හරිද? කොටස් ලක්ෂ 2ක් නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා. කොටස් ලක්ෂ 2යි නිකුත් කරන්න බලාපොරොත්තු වෙන්නේ කොටසක් කිය ගන්නද රුපියල් 25ක්. හරිද? හැබැයි දරුවනේ අයදුම් පත්‍ර එනවා කොටස් ලක්ෂ 3කට කොටසක් කිය ගන්නද 25ක. හරිද? ඔයාගෙන් අහන්නේ පළවෙනි ජන සටහන. අතිරිත් අයදුම්පත් මුදල් ආපසු යැවීමේ ජන සටහන. දරුවනේ ජන සටහන් 3යි කොටස් 2 එකට කිරීම සම්බන්ධව. හරිද? පළ තියා ගන්න. ජන සටහන් 3යි. එහෙන් මෙහෙන් අහවි හොදේ. කොහෙන් ඇහුවත් ඔයා හරියට අවබෝධ කරගෙන උත්තර දෙන්නවා. කොටස් 2 එකට කිරීම සම්බන්ධව ජන සටහන් 3යි. එක තමාදරුව මුදල් ලැබීම. අපිට මුදල් ලැබෙනවා කොච්චරද? වැඩි කරලා ගන්න. ලක්ෂ 75ක්. හරිද? මුදල් ලැබීම. කොටස් මුදල් ලැබෙනවා. කොහමද මුදල් ලැබීම වාර්තා කරන්නේ? මුදල් කියනවත් කම වැඩි වෙනවා. ඔන්න ඉරුම් දාලා පෙන්නනවා. මුදල් පාලන හර ලක්ෂ 75ක්. කාටද බැර කරන්නේ? කොටස් නිකුතු දිනුමට බැර කරනවා. කොටස් නිකුතු දිනුමට බැර කරනවා කියද ලක්ෂ 75ක්. මුදල් කියනවත් කම වැඩි වෙනවා. කොටස් නිකුතු දිනුමට බැර කරනවා. හරිද? ඊට පස්සේ කරන දරුව වැඩිලාවත් වැඩිපුර තිබ්බොත් ඊට මොකද කරන්නේ? ප්‍රතික්ෂේප කරනවා. හරිද? දැන් කීයක් වැඩිපුර තියෙනවද? ලක්ෂයක් තියෙනවා. අතිරික්තය ප්‍රතික්ෂේප කිරීම. අතිරික්තය ප්‍රතික්ෂේප කිරීම. කොහොමද ප්‍රතික්ෂේප කරන්නේ? දැන් අතිරික්තයේ තියෙන කොටස් ලක්ෂයක් නේද? කොටසක් රුපියල් 25 ගන්න ලක්ෂ 25යි. කොහොමද අතිරික්තය ප්‍රතික්ෂේප කරන්නේ? මුදල් කියන වත්කම අඩුවේ මුදල් පාලන බැර වෙනවා. ලක්ෂ 25යි. කොටස් නිකුතු කිරීමට හර වෙනවා කියද්ද ලක්ෂ 25ක් වරු කියලාද මුදල් පාලන කියලා ඔය තමයි දරුවනේ දෙවෙනි ජන සටහන මෙයා එක මෙයා දෙක. හරි නේද? ඊට පස්සේ මොකද කරන්නේ? විභජනය කරනවා. විභජනය කරනවා කියන්නේ දැන් දරුවා ආයතන පත්‍රාවනේ ලක්ෂ 3කට ලක්ෂ 2ක් ප්‍රතික්ෂේප sorry ලක්ෂයක් ප්‍රතික්ෂේප කරනවා. ඉතුරු ලක්ෂයේ විභජනය කරනවා කියන්නේ අදාළ කොටස් ඉවරට ප්‍රශ්නෙ දෙනවා. හරිද? විභජනය කරද්දී මොකද වෙන්නේ? ඔන්න දැන් විභජනය කරනවා. කොටස් එකතු කිරීම ශේෂ කරනවා. ශේෂ කරාට පස්සේ වෙනසෙනවා ලක්ෂ 50ක්. ඒ වෙනස මාරු කරනවා කොහටද? සාකෝ කිරුමට නැත්නම් අර ප්‍රකාශිත ප්‍රාග්ධනය සාකෝ කිරුම නිර්මාණය කරන්න. ප්‍රකාශිත ප්‍රාග්ධනය සාකෝ කිරුමට මාරු වෙනවා. සාකෝ කිරුමට මාරු කරනවා කියද්දි ලක්ෂ 50ක්. කොටස් එකතු කිරීම ඔය තමයි දරුවෝ තුන්වෙනි ජන සටහන. ඒක කොටස් නිකුත් කිරීම සම්බන්ධව ජන සටහන් තුනයි වුණා මම ගානාශ්‍රයෙන් පැහැදිලි කරා. එක කොටස් මුදල් ලැබීම. දෙක වැඩිපුර තිබ්බොත් ප්‍රතික්ෂේප කරනවා. අතිරික්ත ප්‍රතික්ෂේප කරනවා. තුන ලැබීම සටහන් කරා අතිරික්ත ප්‍රතික්ෂේප කරාට පස්සේ ඉතුරු ටික විභජනය කරනවා. ඉතුරු ටික හොයා ගන්න වෙන්නේ කොටස් නිකුත් කිරීමෙන්. විභජනය කරනවා කියන්නේ කොටස් නිකුත් කිරීමට හර කරනවා. සාකෝ කිරීමට බැර කරනවා. හරිද? දැන් ඔබ බලන්න විභාගයේදී අහන්නේ දැන් ගියපාර පේපර් එකේ අහන කොටස් විභජනය කිරීමේ ජන සටහන් දින ළමයි මොකද කරන්නේ? එළෝ සිහියෙන් මෙල වතගක ජන සටහන් තුනම ලියනවා හපස් හපස් දාලා ලියනවා වැඩක් නැහැ නේද රුපියල්. ලකුණු නැහැ. අහන දෙයට උත්තර දෙන්න. කොටස් විභජනය කිරීමේ ජන සටහන් ලියන්න. එතන මෙතන අහනවා අතිරික්ත අයදුම්පත් මුදල් ආපසු යවන පුතෝ අහනවා අතිරික්ත අයදුම්පත් වල මුදල් ආපසු යවන එක කියන්නේ කිවෙන එකද? දෙවෙනි ජන සටහන්. මොකද ජන සටහන් උනේ? මුදල් පාලනේ බැර වුණා කොටස් නිකුත් හර වුණා කීයද? ලක්ෂ 25. ඊළඟට කියනවා කොටස් විභජනය කිරීමේ කියන්නේ කීයද? තුන්වෙනි කොටස. එක අහලද? නෑ ඒක අහලා නෑ. හැබැයි ගොඩක් කරලා තමයි ලියන්නේ. එක පුරුදුයිනේ. ආයන්නේ නෝ කොටස් විභජනය කිරීම මොකද කියනවා? කොටස් නිකුත් කිරීමට හර වෙනවා සාකෝ බැර වෙනවා. හරි නේද? හරිද? ප්‍රශ්නාංක 45 2030 මාර්තු 31 ගෙන් අවසන් වර්ෂයේ සමාගමක විකුණුම් ලක්ෂ 72යි සමාගමේ විකුණුම් පිරිවැය මත දරලාභාන්තිකය 150යි නේද පොඩි කියදරු විකුණුම් පිරිවැය මත දරලාභාන්තිකය කියන්නේ ඒ කියන්නේ මෙයා දරලාභය ගණනය කරන්නේ විකුණුම් පිරිවැය මත පදනම් වෙලා කියන කියන නේද දරලාභාන්තිකයේ විකුණුම් පිරිවැයෙන් 150 බලමු විකුණුම් ලක්ෂ 72යි
දරලාපාන්තිකේ විකුණුම් පිරිවැය මත සියර 50. එමෙන්න කියන්නේ ඔව්. එතකොට 2020 මාර්තු 31 දිනේ අවසන් වර්ෂයේ සමාගමක විකුණුම් ලක්ෂ්‍ය 72 දරුව අපි ගන්නවා. විකුණුම් විකුණුම් ලක්ෂ්‍ය 72 දරලාපාන්තිකය විකුණුම් පිරිවැය මත සියර 50 කියලා කියන බලමු දරුව. දරලාපාන්තිකේ විකුණුම් පිරිවැය තොරව ගන්න ඕනේ නිමනේ විකුණුම් පිරිවැයට දරලාභ එකතු කරන තමා විකුණුම් වටිනාකම. විකුණුම් වටිනාකම ලක්ෂ 72ක් එනවා. හරිද? දරලාපාන්තික කියන්නේ විකුණුම් පිරිවැයමක් තියෙනවා. ඒ කියන්නේ විකුණුම් පිරිවැය 100ක් වුණා නම් දරලාභයේ 50යි විකුණුම් වටිනාකම වෙන්නුනේ කියක්ද? 150. හරිද? 150ක් වෙනවා. කෙටියෙන් කිව්වොත් විකුණුම් පිරිවැය දෙකක් වුණොත් දරලාභී එකයි විකුණුම් පිර තුන. දැන් මේ ආශ්‍රෙන්න වාට විකුණුම් පිරිවැය හොයා ගන්න පුළුවන් නේ අවශ්‍ය නම්. බලමු. ඊට පස්සේ කියනවා සියලුම විකුණුම් ණය පදනම මත සිදුවේ පහත් තොරතුරු දී ඇත කියලා කියනවා දර වාට වෙනද ණය ගැති දෙනවා තොග දෙනවා. 2019 3/31 20/31 හරියට ආරම්භය සහ අවසානයේ පදනම් කරගන්න. වර්ෂය තුල වැඩ කරන දින 360ක් ලෙස උපකල්පනය කරනවා. හරිද? ඔයගෙන් අහනවා 2020 මාර්තු 31 කින් අවසන් වර්ෂයට පහත දය ගණනය කරන්න කියලා කියන්නේ. එක කියනවා ණයගැති පිළිවෙතුම අනුපාතිකය. ණයගැති පිළිවෙතුම අනුපාතිකය වෙනවද රු? ණයගැති පිළිවෙතුම අනුපාතිකය. ණයගැති පිළිවෙතුම අනුපාතිකය මූල ගිණුම් කරන්නේ අවසාන පාඩමේ තියෙනවා. කොහොමද වන්නේ? ණයට විකුණන. කාලච්ඡේදය තුළ ණයට විකුණුම් ටික බෙදන්න. සාමාන්‍ය ණයගැතියන්ගේ කාලච්ඡේදයේ තුල ණයට විකුණුම් සියලු විකුණුම් ණයට දරුවන් ණයට විකුණුම් තියනවා කියක්ද? ලක්ෂ 72. කොහොමද සාමාන්‍ය ණයගැතිය ගන්න? සාමාන්‍ය ණයගැතියන් ගන්න වෙන්නේ ආරම්භක ණය හිමි ඉන්නවා වර්ෂ ආරම්භක ණයගැතියන් සහ අවසාන ණය හිමියන් ඉන්නවනේ. උතුරු ණයගැතියන් ඉන්නවනේ. මේ දෙක එකතු කරගන්නවා. ආරම්භක ණයගැති ඉන්නව දරුවෝ ලක්ෂ 7යි. අවසාන ණයගැති ඉන්නව ලක්ෂ 9යි. ඒ දෙක එකතු කරලා දෙකෙන් බෙදන්න. ඉතරම සාමාන්‍ය ණයගැති. අවසාන වශයෙන් පිළිතුරු වෙනවා ලක්ෂ 72 බෙදන්න. කියෙන්ද? ලක්ෂ 9 ලක්ෂ 7 කියන ලක්ෂ 16 ලක්ෂ 16 දෙකෙන් බෙදුවොත් ලක්ෂ 8යි. ණයගැති පිළිවෙතුම අනුපාතය කියනවා කියද්ද? වාර 9යි කියනවා. ණයගැති පිළිවෙතුම අනුපාතිකේ වාර 9යි. කොහොමද ගත දරුවෝ? ණයට විකුණුම් බෙදුවා කාගෙන්ද? සාමාන්‍ය ණයගැතියන්. මේ ලකුණු ගන්න ලේසිම දන අනුපාත. පොඩක් ඔවා මතකේ තියාගෙන යන්න. ණයට විකුණුම් බෙදන්න සාමාන්‍ය ණයගැතියන්ගේ. හරි. ඊළඟ කාරණය තොගරඳුම් කාලය. තර කාලය ගන්නනේ හොදි. තොගරඳුම් කාලය ගන්න වෙන්නේ තොග රැඳුම් කාලය ගන්න වෙන්නේ කාලයනේ අහන්නේ වර්ෂයේ දින ගණන නැත්නම් මෙතන පැහැදිලිවම දෙනවා දින 360ක් කියලා උපකල්පනය කරන්න. දින 360 බෙදන්න තොග පිරිවැටුම් අනුපාතිකය අනතර සූත්‍රය දින 360 බෙදන්න තොග පිරිවැටුම් අනුපාතිකය දින 360 නම් හරි දැන් කොහොමද තොග පිරිවැටුම් අනුපාතිකය හොයාගන්නේ තොග පිරිවැටුම් අනුපාතිකය නැත්නම් අපි කියනවා මෙහෙම දරුව තොග පිරිවැටුම් අනුපාතිකය නැත්නම් අපි කියනවා මෙතන තොග රැඳවුම් කාලය ගණනය කරන්න වෙන්නේ දින 360 තොග පිරිවැටුම් අනුපාතිකයෙන් බෙදන්න එපේ ඒතර අපි පෙරවැඩක් ලෙස ගේන්න ඕනේ තොග පිරිවැටුම් අනුපාතිකය හොයාගන්න ඕනේ පෙරවැඩ කොහොමද තොග පිරිවැටුම් අනුපාතිකය හොයාගන්නේ? ඒ කියනවදරෝ විකුණුම් පිරිවැය එදන්නුනේ කාගෙන්ද? සාමාන්‍ය තොගේ. හරිද? විකුණුම් පිරිවැය දැන් ඔන්න හොයාගන්න වෙනවා. ලක්ෂ 72ක් සමානයි 3කට නේද? ලක්ෂ 72ක් සමානයි 3කට නම් දරුවනේ 3න් බෙදන්න. බෙදලා දෙකෙන් වැඩි කරා නම් ඔයාට ඒවි විකුණුම් පිරිවැය. එහෙනම් එනවා. लक्ष्य 24 වැඩි කිරීම දෙක කියන්නේ විකුණුම් පිරිවැය නේද? ලක්ෂ 48ක්. විකුණුම් පිරිවැය ලක්ෂ 48යි. බෙදන්න සාමාන්‍ය තොගේ ආරම්භක තොගේ ලක්ෂ 3යි අවසන් තොගේ ලක්ෂ 5යි දෙකේ එකතුව ලක්ෂ 8යිනේ. ඒක දෙකෙන් බෙදන්න. ලක්ෂ 4යි. තොග පිරිවැටුම් අනුපාතය කියනවා කියද්ද? වාර 12. හරිද? දැන් හරිද? ඔන්න පෙරවැඩ ඔස්සේ තොග පිරිවැටුම් අනුපාතිකේ හොයාගත්තා. දැන් යනවා තොග රැඳවුම් කාලයට. කොහොමද ගන්නවා කිව්වේ? දින 360 බෙදන්න කිව්වා තොග පිරිවැටුම් අනුපාතිකෙන් වාර 12න්.
බෙදරවා සූත්‍රේන වදරුව දින හරිට දෙන්න ඕනේ දින 30 දින 30 ඒ කියන්නේ ඔයා ගන්න තුකයක් විකුණුම් බවට පත් වෙන්න අවම වශයෙන් යනවා දවස් 100ක් දවස් 30ක් ඔයා අද තුකයක් ගත්තනම් දවස් 30ක් වගේ කාලයක් යනවා ඔක විකුණන්න ඔයා මිලට ගත්ත තුකයක් විකුණුම් බවට පත් වීමට ගතවන්නා වූ කාලයෙන් අපි කියනවා කවුද තුක රැඳවුම් කාලය කියලා අපි ගාව තුකේ රැඳෙන්නේ දවස් 30යි උපරිම වශයෙන් හරිද මෙයාගෙන් ප්‍රශ්නයක් අහමි සාමාන්‍ය ව්‍යාපාරයක තුක රැඳවුම් කාලය වැඩි වෙන එකද හොඳ අඩු වෙන එකද කියලා ඔයාම හිතලා බලන්න අපි ගාව ගන්න තුකේ වැඩිපුර අපි ගාව තියෙන එකද හොඳ ඉක්මන් ටික්මන් විකුණන්නේ විකුණන කාරණේ හොඳයි නෑ අපි කියනවා සාමාන්‍ය ව්‍යාපාරයක තුක රැඳවුම් කාලය මොකද වෙන්න ඕනේ අඩු වෙනවා දවස් ගන්න අඩු වෙනවා අපිට ඒක හොඳයි එහෙනම් ඒ කාරණේ ඔයද රෝමන් කතා කරේ ප්‍රශ්න අංක 45 එතකොට ප්‍රශ්න අංක 45 අනුපාත වලින් අහලා තියෙන්නේ මොනවද මම කාර්ණාටික පැහැදිලි කරා තුක පිරවැටුම් අනුපාතිකේ නයිගති පිරවැටුම් අනුපාතිකේ තුක රැඳවුම් කාලය කියන අනුපාත තුන ඔස්සේ තමයි ප්‍රශ්නේ අහලා තියෙන්නේ